จะโดนสารไหนไม่อ่านแต่ก็ได้นะไม่รอสารไหนมาเออสารนั้นเนี่ยจิตตักชนะอภิการเกิดขึ้นตัดตัวอุปาทบางก็อิตรายเก่งบางก็โอเคพอมาเรียนที่นี่เอจิตตักชนะเอ็มเรติเอขาเลยปุ๊บตรงนี้ก็มาขาเลยสารนั้นเด็กแค่นี้อภิธรรมเอกปุกกลาวัตุเนี่ยมันตั้งมูลสัตว์สังขารที่เรามีอีกตั้งมาคาลีเด็กเองเองเองเองพอตัวที่เห็นเนี่ยมหัศมีอาสี่อะไรนั่นมันสมานคาลีอักเกลเองเองสัตว์สุนัขเอกคาลีเองเองนี่สิทธิ์ไปดีนะนี่รู้เดี๋ยวสิทธิ์ไปดีนะเฮ้ยเบย์เอกเอเมมโนอาเดเอกเอที่เห็นเนี่ยอัตรามัยเดียังบีทีเวตามาบาวังก์พัฒนาเอกเลิกาที่เห็นมาอัตรามัยเดอีเดปัสเซนัวเนียดูเอดีคันที่เห็นนะคุณตาสิทธิ์เบย์กับบัตบาวกินเองอาดัสกันนี่สิทธิ์เองเบย์กินทีBaking වැටේ නෝ ඒ වගේ ලක්ෂණ නෙවෙයි මේ ඒවා වෙනස් එකිනෙක නේද ඒවා වෙනස් මේ කතා කරන්නේ මේ ගොඩම් ෆන්ඩමෙන්ටල් ලෙවල් එකේ සිත කියන එක්ස්පීරියන්ස් එක හටගෙන නිරුද්ධ වෙනවා ඒතර මේ ඔක්කොමගෙම ගොඩ සමූහයක එකතුවක් තමයි අර ගොඩක් හිත වේගවත් දුර්වලයි මනස අඩුයි ඥානය අඩුයි වැඩි කියන වගේ සංකල්පෙන්නේ මේ ගොඩක එකතුවකින් අපි කතා කරන්නේ තව තවත් කෙලස් ඔක්කොමත් එක්ක අරගෙන ඒ නිසා එහෙම එකක වෙනස්කමක් තියෙනවා නමුත් මේ කතා කරන්නේ අර ෆන්ඩමෙන්ටලි හිත කියන ධර්මතාවයේ සමාන ලෙස ගන්න. ඒ කියන්නේ එතකොට මේ හරි මම කියනවා. ඒ කියන්නේ සම්මත දැන් සතෙක් ගේනත් ඒ ඇතිවීම නැතිවීම සමාන නමුත් ඒකේ තියෙන මේ එකට ගන්න අරමුණු වල වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා අරමුණු එක කටයුතු කරන හැටි තේරෙන මට්ටම තේරෙන වේගය. එතකොට ගොඩා ඒ කියන්නේ උදාහරණයකට සිත් 10කින් අපිට තේරෙනවා නම් එයාට තව කෙනෙක්ට සිත් 50ක් විතර යන්නනවා තේරෙන්නේ. එතකොට ඒකෙන් අපි කියන්නේ ගොඩාක් සිත් යනවා ඒ මට්ටමට එන්න. හැබැයි සිත එකම විදිහට වැඩ කරා කියලා කියන්නේ. දැන් බුදුරයන් වහන්සේ වගේ කෙනෙක් ගත්තොත් එහෙම ඒක ගොඩාක්ම වේගවත් අවබෝධය වගේ. හැබැයි උන්වහන්සේගේ සිතේ වේගය අපේ සිතේ වේගය එකමයි. එතකොට අපේ ගොඩාක් සිත් එහෙමයි කියන්නේ අපේ ගොඩාක් සිත් නිරර්ථකව යනවා කියලා කියන්නේ. සිත් නිරර්ථකව යනවා. දැන් උදාහරණයකට අපි ඔය දැකපු දෙයක් තමයි ඒක මම ප්‍රත්‍යක්ෂවම දැකපු දෙයක්. නාමුනේ අරිදම්ම සායන් වහන්සේ. දැන් අපි දැන් ඉතිපිසෝ පාඨේ වඩනවානේ. ඉතිපිසෝ භගව අරහං කියලා වඩනකොට අපි යම් ක්‍රමයකට ඒක වඩනවා එක 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 විදිහට. දැන් අපි තු අර අටමාලේ අරන් වඩනවා කියලා එකක් තියෙනවානේ. ඔබ ගුණේ මෙනෙහි කරනවානේ බුදුරජාණන් වහන්සේ ගුණ. අර්ථයි ඒක අර්ථ කියන්නේ අරහං කියනකොට අර්ථයක් විතර වැටෙන විදිහට. එහෙම යනකොට සාමාන්‍යයෙන් අපිට 108ක් වඩනවානේ ඉතිපිසෝ පාඨයේ වටයක් සම්පූර්ණ වෙන්නේ. ගොඩාක් වෙලා යනවා සාමාන්‍යයෙන්. ඉතින් ස්වාමින් වහන්සේ 2001 වෙනකොට 2001 වෙනකොට අපි දැකලා තිබෙන්නේ නැහැ. නමුත් 2001 වෙනකොට ස්වාමින් වහන්සේ කියනවා එකෙක් අහනවා සයින් හාන්ස ඔබ වහන්සේට ඔය ඉතිපිසෝ පාඨයේ 108 පාරක් වඩන්න කොච්චර වෙලාවක් යනවද? සාන්ස හිනා වෙලා කියන විනාඩි 3මාරයි මට යන්න. විනාඩි 3මාරෙන් 108 පාරක් හිතන එක පුරු කර නැත්නම් කොච්චර වේගෙන් හිතුවගෙන කියන උපරිම වේ වෙනදාලා හිතුවත් හිතන්න බෑ විනාඩි 3මාරෙන් කියලා. මම S2කට දැකලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මුළු පාඨේම තමයි එක මේකට මෙනෙහි කරන්නේ. තප්පර 3ක් ඇතුළත දෙපාරක් උන්වහන්සේට මෙනෙහි කරපයි තමයි පහසු. අප්පර තුනක් ඇතුළත ඉතිපිසෝ පාටි දෙපාරක් මෙනෙහි කරන්න පුළුවන්. කියන අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ හැම ගුණයක්ම මෙනෙහි වෙනවා ඒ වෙලාවේ. ඊටාම ඒකෙන් වෙලා අපිටත් ඒ හිත් ප්‍රමාණයම පහළ වෙනවා. නමුත් අපේ භවංග පතනය අනවශ්‍ය සිත් සමාධිව රහිත භව මේ වගේ ඔක්කොම නිසා අපිට මේ තරම් වේගයෙන් ආරමුණු. ඒ කියන්නේ උනාසේ හැම ඊට පස්සේ සමහල්ලාට මතක තියාගන්න මගේ අපිත් කතා කර කර ඉන්නකොට යන්නේ. කතා කරනකොට මේ වේගය එනවා අතරමැද. නිහඬ භාවයේ එතනදී ඉතිපිසෝ පාටි මෙනෙහි වෙනවා උනාසේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවානේ. ඒ මම බණ කිය කී ඉන්නකොට අතරමැද ඇති වෙන මේකෙදි මම නිතර නිතරම ඒ සමාපත්තියට සමවදිනවා ඵලයට. ඉතින් අපේ දර්ශනය හැටියට කියනවා 12 කෝටි ලක්ෂ වාරයක් සමවදිනවා උදේ බාන්දර පැයක පැයක් පමණ කාලයක් ඇතුළත. විනාඩි පැයකට විනාඩි 20ක් වගේ ඇතුළත. ඉතින් මේ තරම් වේගවත් කියන එක අදහස් අපිටත් ඒ සිත්තිකම යනවා තේරවාදී හැටි. නමුත් අපි එකෙන් ප්‍රයෝජන ගන්න නැති බව. ඉතින් අර වගේ සිහිය, වීරිය, සමාධිය වගේ එකක් දිනු කරාම ඒ සිත් වලින් නැවත නැවත මේවා කරගන්න පුළුවන්. අර ඒකනේ බුදුරණස් කියන හතර දිනේ එකවර හතර පැත්තෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මට ඒ හතර දිනාටම උත්තර දෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් උන්වහන්සේට තියුණු එක ශ්‍රවණය කරමින් වෙන වෙන මේ අර්ථ තේරුම් අරගෙන යන්නට පුළුවන් තරම් තීක්ෂණ බවක් ඇති. ඒ තීක්ෂණ භව යනු මේ ෆන්ඩමෙන්ටල් හිතේ වේගයේ වෙනසක් නෙමෙයි. හිතේ වේගය හැමෝටම සමානයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න භවයකින් එක්කනට වෙනස් වෙනවා.